ප්‍රඩියස් කරන කෙනෙක් ඔඩියෝ මික්සිං කරන කෙනෙක් අනිවාර්යම දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි ඔඩියෝ කම්ප්‍රෙෂන් කියලා කියන්නේ. සාමාන්‍ය අපි කම්ප්‍රෙසර් සහ ලිමිටර්ස් පාවිච්චි කරන්නේ ඩයිනමික් රේන්ජ් එක අඩු කරගන්න. ඉතින් බලමු මේ ඩයිනමික් රේන්ජ් කියන්නේ මොකක්ද කියලා. ඩයිනමික් රේන්ජ් එක කියලා කියන්නේ යම්කිසි හඬක ශබ්ද මට්ටම අඩු සහ වැඩි මට්ටම් අතර තියෙන වෙනසට. උදාහරණයක් විදියට කෙනෙක් යම්කිසි ගීතයක කොටසක් ලයන් විදියට ගායනා කරනවා සහ තවත් කොටසක් ගොඩක් රළු විදියට කෑ ගහලා ගායනා කරනවා නම් මේ ශබ්ද මට්ටම් දෙකේ අතරේ වෙනසට අපිට කියන්න පුළුවන් ඩයිනමික් රේන්ජ් කියලා. ඉතින් මේක පාලනයක් ඇතුව, ඒ කියන්නේ අඩුම මට්ටම සහ වැඩිම මට්ටම අතර වෙනස වැඩි මට්ටමක පවත්වා ගන්න නැතුව මේ දෙක යම්කිසි සමාන මට්ටමකට ගන්න පාවිච්චි කරන එක්තරා ටෙක්නික් එකක් තමයි ඔඩියෝ කම්ප්‍රෙෂන් කියලා කියන්නේ. එතකොට මේ කම්ප්‍රෙෂන් කියන ටෙක්නික් එක අපි පාවිච්චි කරාට පස්සේ අපේ හඬ යම්කිසි පාලනයකට ලක් වෙනවා. ඒක ගොඩක් අපේ කනට මිහිරි. ගොඩක් වෙලාවට හඬ ඉහළ පහළ යන ගතිය වැඩි නම් ඒ වගේ පර්ෆෝමන්ස් එකක් ඉදිරිපත් කිරීමක් අපේ ශ්‍රාවකයෝ ගොඩක් වෙලාවට කැමති වෙන්නේ. ඒක කනට යම්කිසි අමිහිරිතාවයක් පෙන්නුම් කරනවා. ඊළඟට අනිත් වැදගත් අවස්ථාවක් මේ කම්ප්‍රෙෂන් පාවිච්චි කරන එක තමයි DS කියන සෙටිංස් යටතේ මේ කම්ප්‍රෙෂන් ටෙක්නික් එක පාවිච්චි කරන අවස්ථාව. එකෙන් කියන්නේ යම්කිසි හඬකේ තියෙන සිබිලන්ස්, එහෙම නැත්නම් කනට ටිකක් අමාරු අපි කියනවා හාෂ් ෆ්‍රීකවන්සිස් අයින් කරගන්නත් මේ ඔඩියෝ කම්ප්‍රෙෂන් පාවිච්චි කරනවා DS කියන සෙටින් එක යටතේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ෂ ස වගේ සිබිලන්ස් තියෙන ශබ්ද අඳුරගෙන ඒ ශබ්ද විතරක් ඒ ෆ්‍රීකවන්සිස් විතරක් කම්ප්‍රෙස් කරලා තලලා දාගන්නත් මේ DS කියන එක පාවිච්චි කරනවා. ඉතින් අපි කතා කරලා ලිමිටර්ස් ගැන. ලිමිට එකක් කියලා කියන්නේ මේ කම්ප්‍රෙසර් කියන එකේ හාඩ් සෙටින්ස් යටතේ පාවිච්චි කරන අවස්ථාවක්. ගොඩක් වෙලාවට ලිමිටර්ස් අපි පාවිච්චි කරන්නේ මාස්ටරින් සඳහා. මාස්ටරින් චේන් එකේ අවසානයේ ගොඩක් වෙලාවට අපි ලිමිට එකක් පාවිච්චි කරනවා. මොකද මාස්ටරින් එකේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ හඬ මට්ටම යම්කිසි හඬ මට්ටමක් ඉක්මවා නොය යුතුයි කියන එක. ඉතින් ඒ යම්කිසි හේතුවකින්ද මේ හඬ මට්ටම ඉක්මවා යන්න බලනවා නම් අර ලිමිට එක ඇක්ටිව් වෙලා එකෙන් ඊට වැඩියව තලලා අයින් කරලා දාන එකක් සිද්ධ වෙනවා. ඉතින් ඒක බොහොම රළු සෙටින් එකක් යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඒක අපි කම්ප්‍රෙෂන් කියනට වඩා අපි ඒකට ලිමිටර්ස් කියලා පාවිච්චි කරන්නේ. අන්න ඒ හේතුව නිසා ඔඩියෝ කම්ප්‍රෙෂන් කියන එක අපි හරියට ඉගෙන ගත්තොත් අපි ප්‍රොඩක්ෂන් ක්වලිටි එක ගොඩක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කියන එක මතක තියාගන්න ඕන. ගොඩක් වෙලාවට ඔයා කරන ප්‍රොඩක්ෂන් එක ක්වලිටි එකේ දුර්වලතාවයක් තියෙනවා නම් බොහෝ විට ඒක කම්ප්‍රෙෂන් නිසා වෙන දුර්වලතාවයක් වෙන්න පුළුවන්. මොකද ගොඩක් දිනක් මේ කම්ප්‍රෙෂන් කියන එක හරියට පාවිච්චි කරන්න දන්නේ නැති නිසා ඒක පාවිච්චි නොකර ඉන්නවා. ඉන්ඩස්ට්‍රී තියෙන ප්‍රොඩක්ෂන් එකක් එක්ක අපි ඒක සම්බන්ධ කරලා කියන කම්පයා කරලා බලනකොට සංසන්දනය කරලා බලනකොට ක්වලිටි එක මදි කියලා හිතෙනවා නම් මේ කම්ප්‍රෙෂන් හරියට පාවිච්චි නොකිරීම එක හේතුවක් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඔඩියෝ කම්ප්‍රෙසර්ස් කියන ඒවා අද කාලේ ඩිජිටල් ඔඩියෝ වර්ක් ස්ටේෂන් එක ප්ලගින් එක, ඒ කියන්නේ සොෆ්ට්වෙයාරක් විදිහටත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව හાર્ඩ්වෙයාර් යුනිට්ස් විදිහටත් මේවා පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. ගොඩක් කලාවට high-end mixing mastering studios වල මේ analog hardware පාවිච්චි කරන වගේම පරණ අපි කියන vintage recording studios mixing and mastering houses production houses මේ වගේ පාවිච්චි කරන ගොඩක් වෙලාවට මේ hardware units තමයි. ඉතින් ඒවට අපි කියන signature character එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ hardware units වලම හඬට අලුත් එකතු කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා සමහර ලාට අපි audio engineers ලා අපිට බලා ගන්න පුළුවන් මේ hardware units වලට වැඩි කැමැත්තක් දක්වනවා. ඊට අමතරව මේ hardware units emulate කරලා ඒවා අනුකරණයක් කරලා හදන softwares උත් අපිට බලා ගන්න පුළුවන්. ඒකෙන් යාලා කියනවා මේ hardware unit එකෙන් ගන්න පුළුවන් ශබ්දෙම ලබා ගන්න පුළුවන් හෝ ඊට ආසන්න ශබ්දයක් අපිට ලබා ගන්න පුළුවන් අපේ හරි settings යටතේ. ඒකට ශබ්දය සැපීම සහ සීරු මාරු කිරීම හරියට කරගත්තොත්. ඉතින් ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් මේ මංගලක තියෙන hardware unit එක. මේකත් audio compressor එකක්. නමුත් මේක පාවිච්චි කරන්නේ guitar එකක් සඳහා. මේක guitar pedal එකක් විතර තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට මෙන්න මේකෙන් අපිට compression එකේ active sign active කිරීම කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන settings කීපයක් අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන settings ගැන අපි විශේෂයෙන් පස්සේ කතා කරමු. මඩ ඔයාලට කියන්න උනේ මේ වගේ hardware units විතරක් මේවා ගන්න පුළුවන් කියන කාරණය. ඔයාලා compressor එකක් එක කලින් වැඩ කරලා තියෙනවා නම් යම්කිසි අවබෝධයක් තියෙනවා ඒකේ ඉන්ටර්ෆේස් එකේ මොනවද තියෙන්නේ කියන එක ගැන. නමුත් අපි මුලින්දලා කතා කරලා බලමු ඒකන විස්තර සහිතව compressor එකක තියෙන parameters මොනවද කියලා. අපිට මූලික වශයෙන්ම බලා ගන්න හැම වෙන parameter එකක් තමයි threshold කියලා කියන්නේ. threshold කියනකට අපි සිංහලෙන් කියන අවධියක්. මේකෙන් අතනම සිද්ධ වෙන්නේ දැන් අපි කියවා හඬ අඩු සහ හඬ වැඩි මට්ටම
කියනක මේ බැලන්ස් කර ගැනීමක් කරනවා කියලා මේ කම්ප්‍රෙෂන් කියන එක. එතකොට අපි තීරණය කරගන්න ඕනේ මේ හඬ වැඩි කියලා කියන්නේ මොකක්ද කියන එක. ඒ හඬ වැඩි මට්ටම මොකක්ද කියන එක දෙන්නේ මේ ත්‍රෙෂෝල් කියන අගයෙන්. ඒ කියන්නේ අපි හඬ මේ ත්‍රෙෂෝල් අගය වඩා ඉහළ ගියොත් මේ ත්‍රෙෂෝල් අගය පැන්නොත් තමයි මේ කම්ප්‍රෙෂන් කියන ඉෆෙක්ට් එක අපේ හඬට ඇතුළත් වෙන. එහෙම නැත්තම් හඬේ කම්ප්‍රෙස් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. දුර මේ ත්‍රෙෂෝල් එක පැන්නට පස්සේ තමයි මේ කම්ප්‍රෙෂන් කියන එක ඇක්ටිව් වෙලා හඬ වැඩි හඬ අඩු කරන්න පටන් ගන්නෙ. උදාහරණයක් විදිහට කියනවා නම් අපි හිතමු හඬ අඩු මට්ටම ඩෙසිබල් ඍණ 20ක තිබුණා කියලා. ඩෙසිබල් කියන්නේ හඬ මට්ටම මනින එක්තරා මිනුමක්. ඊළඟට හඬ වැඩි මට්ටම තියෙනවා ඩෙසිබල් ඍණ 12ක. ඒක ඍණ 20ට වඩා වැඩි ඍණ 12. ඒත් අපි හිතමු ත්‍රෙෂෝල්ඩ් අගය ඍණ 12ක් දුන්නොත් මේ ශබ්දයේ ඍණ 12ට එනකොට අපේ කම්ප්‍රෙෂන් ඉෆෙක්ට් එක ඇඩ් වෙන්න පටන් ගන්නවා. ඊළඟට තව තියෙන එක්තරා පැරාමීටරයක් තමයි ඇටැක් ටයිම් කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ මෙහෙම කතාවක්. ත්‍රෙෂෝල් කියන අගය හම්බුනාට පස්සේ කොච්චර වෙලාවකටද පස්සේද ඇත්තරම මේ කම්ප්‍රෙෂන් කියන ඉෆෙක්ට් එක ඇඩ් වෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ ත්‍රෙෂෝල්ඩ් අගය පැනපු ගාම්ම අපිට මේ කම්ප්‍රෙෂන් ඉෆෙක්ට් එක ඇඩ් වෙන්න ඕන නම් අපි ඒකට කියනවා මේ ඇටැක් එක බිඳුවයි කියලා. කියන්නේ ෆාස්ට් ඇටැක් එකක් ත්‍රෙෂෝල්ඩ් එක හම්බුන ගාම්ම කම්ප්‍රෙෂන් ඉෆෙක්ට් එක ඇඩ් වෙන කියලා. අපිට ඕන නම් පුළුවන් මේ ඇටැක් ටයිම් එක ටිකක් දීගේ එකක් දීලා ත්‍රෙෂෝල්ඩ් එක ආපු ගමන්ම කම්ප්‍රෙෂන් එක ඇඩ් වෙන්නේ නැතුව යම් කිසි කාලයක් ගත වුණාට පස්සේ අර ඇටැක් ටයිම් එක ගත වුණාට පස්සේ මේ කම්ප්‍රෙෂන් ඉෆෙක්ට් එක ඇඩ් කරගන්න. ඉතින් ඒකටත් ක්‍රියේටිව් අවශ්‍යතාවයන් මත අපි ඒක පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. අපි සාමාන්‍යයෙන් මිලිසෙකන් කීපයක් දක්වා අපි කියන ෆාස්ට් ඇටැක් කියලා මිලිසෙකන් 10ක් 15ක් ඊට වැඩි ඒවා මීඩියම් සහ ස්ලෝ ඇටැක් කියන ගණනට තමයි අයිති වෙන්නේ. ඉතින් මේ ඇටැක් කියන එකෙන් අපිට තෝරා බේරා ගන්න පුළුවන් අපේ තියෙන ට්‍රාන්සියන්ස්. ට්‍රාන්සියන්ට් එකක් කියන්නේ හඬේ ශ්‍රේණික ඉහළ යෑමක් හෝ පහළ යෑමක්. කියන්නේ ශ්‍රේණික වෙනස් වීමකට අපි කියනවා අපි ට්‍රාන්සියන්ට් එකක් කියලා. ඉතින් මේ ට්‍රාන්සියන්ට් එක තෝරා බේරා ගන්න මේ ඇටැක් ටයිම් එක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙහෙම ඍණ 20ක ඍණ 12ට එනවනම් මේ ඍණ 12ට එයම අපි කියනවා ට්‍රාන්සියන්ට් එකක් කියලා. අපිට පුළුවන් ඊට පස්සේ නැවත හඬ අඩු වෙනවනම් මෙන්න මේ වගේ ට්‍රාන්සියන් පීක් එකක් කියලා අපි කියනවා. ඉතින් මේ ට්‍රාන්සියන් පීක් එක විතරක් අතෑරලා ඉතිරි ටික කම්ප්‍රෙස් කරගන්න ඕන නම් මේ පීක් එක ආවට පස්සේ මේ පීක් එක කොච්චර කාලයක් තියෙනවද කියලා අපි ඔඩියෝ වේවෆෝම් එක බලලා ඊට වඩා වැඩි කාලයක් දුන්නොත් ඇටැක් කියන එකට මේක ඉතුරු වෙලා ඉතිරි ටික විතරක් කම්ප්‍රෙස් වෙන්න පටන් ගන්නවා. අපි උදාහරණයක් විදිහට බේස් ගිටාර් එක වගේ එහෙම නැත්නම් යම්කිසි වෙනත් ඉන්ස්ට්‍රුමන්ට් එකක වෙන්න පුළුවන්. අපි කියන මේ වගේ ට්‍රාන්සියන්ස් තියෙනවා. මේ ට්‍රාන්සියන් එකෙන් යම්කිසි කැරක්ටර් එකක් දෙනවා. ඒ කියන්නේ යම්කිසි විශේෂ ගති ගුණයක් දෙනවා අපේ හඬට. ඒවා අපි කම්ප්‍රෙස් කළා ඒවා අයින් කරගන්නේ නැතුව ඒවා ඉතුරු කරගන්න ඕන නම් මේ ටිකක් ස්ලෝ ඇටැක් එකක් පාවිච්චි කරන අවශ්‍යතාවයක් තියෙනවා. ඒකත් මතක තියාගන්න එක ටෙක්නික්ක් විදිහට මේ කම්ප්‍රෙෂන් පාවිච්චි කරනකොට ඒ ට්‍රාන්සියන් අපි හරියට තෝරා බේරාගෙන කම්ප්‍රෙස් කිරීම කරන්න ඕන. ඇටැක් ටයිම් එකත් එක්ක එන ඊළඟ කතන්දරය තමයි රිලීස් ටයිම් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඔඩියෝ කම්ප්‍රෙස් වුණාට පස්සේ මේක දිගටම කම්ප්‍රෙස් වෙලා තියන්න අවශ්‍ය නැහැ. ඒ යම්කිසි හඬ වැඩි කොටස ඉවරුණාට පස්සේ මේක රිලීස් වුණා නම් ප්‍රමාණවත්. ඉතින් අපිට ඒක මැනුවලි දෙන්න පුළුවන් රිලීස් ටයිම් එකෙන්. අපිට ඒකත් මිලි සෙකන්ඩ්ස් වගේ දෙන්න පුළුවන්. මිලි සෙකන්ඩ් සමහරවිට අපි 100 200 සහ ඊට වඩා වැඩි වෙයි අපි කියන ස්ලෝ ඇට් රිලීස් ටයිම් එකක් කියලා. ඉතින් ඒ අවශ්‍යතාවය අනුව ඒවා අපිට ලබා දෙන්න පුළුවන්. සමහර ප්ලගින්ස් වල අපිට බලා ගන්න පුළුවන් මේ රිලීස් ටයිම් එකට ඔටෝමැටික් සෙටින් එකක් තියෙනවා. කියන්නේ ඔටෝ රිලීස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එතකොට අපි ප්ලගින් එකම අපේ වේව් ෆෝම් එක අපේ ඔඩියෝ එක ඇනලයිස් කරලා තීරණය කරගන්නවා දැන් මේ හඬ වැඩි මට්ටම පහළ ගිහිල්ලා ඉවරයි දැන් මේ කම්ප්‍රෙස් කිරීම කරන්න අවශ්‍ය නැහැ කියන එක. ඉතින් ඒ සෙටින්ග්ස් සමහරවිට ඔයාලා මේ ප්ලගින්ස් වල දැකලා ඇති. අපි ප්‍රැක්ටිකලි මේක අපි ඩිජිටල් ඔඩියෝ වර්ක් ස්ටේෂන් එකේ DAW එකේ අපි බලමු සොෆ්ට්වෙයාර් එකේ කොහොමද මේ සෙටින්ග්ස් බලාගන්න පුළුවන් ඉන්නේ කියලා. තවත් විශේෂ සෙටින්ග් එකක් කියන නම තුනක් ඒ තමයි රේෂියෝ කියලා කියන්නේ. කම්ප්‍රෙෂන් රේෂියෝ කියලාත් අපි මේකට කියනවා. ඒ කියන්නේ අර ත්‍රෙෂෝල්ඩ් අගේ හම්බෙලා ඇටැක් ටයිම් එකෙන් පස්සේ අපි මේ කම්ප්‍රෙසිව් සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ තැලීම සිද්ධ වෙන්න ඕන අපේ හඬ. කොච්චර අනුපාතයකින් මේක තැලෙනවද කියන එක තීරණය වෙන්නේ මේ රේෂියෝ කියන පැරාමීටර් මේ රේෂියෝ කියන සෙටින් එක යටතේ. අපිට පුළුවන්
එකට දෙක එකට හතර ඒ වගේ සෙටිංස් මේකට ලබා දෙන්නේ. කියන්නේ දෙගුණයක් ඇත්තලනවාද හතර ගුණයක් ඇත්තලනවාද එහෙම කියලා. එකට එක වගේ සෙටින්ග්ස් තියෙනවා. එකෙන් කියන්නේ මේක කම්ප්‍රස් වීම සිද්ධ වෙන්නේ එන හඬ මට්ටමම එළියට යනවා. මේකත් අපේ අවශ්‍යතාවයන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපේ හඬ අඩු මට්ටම සහ වැඩි මට්ටම අතර වෙනස අපි ටිකක් සලකා බැලලා තමයි මේ අනුපාතය අපිට තීරණය කරන්න වෙන්නේ. ඒක අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම අපේ ප්ලග්ඉන් එකේ ගොඩක් වෙලාවට ගේන් රිඩක්ෂන් කියලා අපිට මීටර් එකක් දීලා තියෙනවා බලා ගන්න කොච්චර මේ හඬ අඩු වීම සිද්ධ වෙනවද කියලා. ඉතින් අපිට අපේ අවශ්‍යතාවය තමයි මේ අඩු ලෙවල් එකට අර වැඩි ලෙවල් එකේ තියෙනවා පහළට අරන් එන එක. ඉතින් ඊට අදාළ වෙන මේ වගේ රේෂියක් තෝරගන්න එක ඔඩියු එන්ජින් කෙනෙක් වශයෙන් අපි අවශ්‍යතාවය යනවා තීරණය කරන්න ඕන දෙයක්. ඊළඟට අපි කතා කරන්න යන්නේ සමහර ප්ලග්ඉන්ස් වල විතරක් බලා ගන්න පුළුවන් සෙටින් එකක්. ඒ තමයි නී කියන සෙටින් එක. එහෙම නැත්නම් ධනය සීම නැත්නම් නැමුම කියලාත් අපි කියනවා. මේ ඇටැක් ටයිම් එක ආවට පස්සේ කම්ප්‍රස් වීම සිද්ධ වෙනකොට ඒක එකපාරම සිද්ධ වෙනවද එහෙම නැත්නම් ක්‍රමානුකූලව අර රේෂියෝ එක දක්වා ළඟා වෙනවද කියන එක. හાર્ඩ් නී කියන සෙටින් එකක් අපි පාවිච්චි කරොත් ත්‍රෙෂෝල්ඩ් එකේ හම්බෙලා ඇටැක් ටයිම් එක ගත වුණාට පස්සේ එක්වරම මේ කම්ප්‍රෙෂන් ඉෆෙක්ට් එක ඇඩ් වීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සොෆ්ට් නී කියන සෙටින් එකක් අපි පාවිච්චි කරොත් අර සම්පූර්ණ කම්ප්‍රෙෂන් අනුපාතයට එන්නේ අපි කියනවා ග්‍රැජුවලි තමයි ඒ වෙනස් වීම සිද්ධ වෙන්නේ කියලා. කියන්නේ යම්කිසි ඒකාකාරව සිදුවීමක්. ඊළඟට ඇතැම් කම්ප්‍රෙසර්ස් වල තව බලා ගන්න පුළුවන් පැරාමීටරයක් තමයි මේකප් ගේන් කියලා කියන්නේ. දැන් අපි මේ සමස්ත වැඩපිළිවෙල දිහා බැලුවොත් අපිට තේරෙන දෙයක් තමයි මේ කම්ප්‍රෙස් වුණාට පස්සේ ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මේ හඬ වැඩිව අඩු වීමක්. එතකොට මේ සමස්තය සලකා බැලුවාට පස්සේ අපිට තේරෙන දෙයක් තමයි මේ සමස්ත හඬේම ශබ්ද මට්ටම අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක සම්පූර්ණයෙන් මුස්ස ගන්න තමයි මේ මේකප් ගේන් කියන එක පාවිච්චි කරන්නේ. ඒක අපි මැනුවලි කරන්න පුළුවන්. සමහර ප්ලග්ඉන්ස් වල අපිට ඒක ඔටෝමැටික් මේකප් ගේන් කියන සෙටින් එකත් බලා ගන්න පුළුවන්. එතකොට ප්ලග්ඉන් එකෙන්ම ඔඩියෝ එක ඇනලයිස් කරලා කොච්චර අඩු වුණාද මේ සමස්ත වොලියුම් එක ඊට සමානුපාතිකව මේ සම්පූර්ණ ශබ්දෙම ආපහු වැඩි කරලා දෙනවා. කම්ප්‍රෙස් වුණ සහ කම්ප්‍රෙස් නොවුණ හැම එකක්ම එකම මට්ටමකින් තමයි වැඩි වෙන්නේ. ඉතින් අත්තරම මේ කම්ප්‍රෙෂන් කියන එක අපි බැලුවොත් මේකෙන් අපිට අත් වෙන වාසි කීපයක් තියෙනවා. එකක් තමයි අපි හඬ මාස්ක් වීම කියන එක වළක්වා ගන්න පුළුවන්. කියන්නේ අපි සිංහලෙන් අපි කියනවා නම් අපිට කියන්න පුළුවන් හඬ වැහෙනවා කියලා. ඒ හඬ වැහිම කියන එක සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවකදී. අපි ඉංග්‍රීසියෙන් කියන එකට ඔඩිටරි මාස්කින් කියලා. ගොඩක් හඬ වැඩි දේවල් ආසේ අඩු හඬක් අපිට ඇහෙන්නේ නැත්. අන්න ඒකට අපි කියනවා මාස්කින් කියලා. එතකොට මේ වැඩි හඬවල් ගොඩක් ආසේ අපි තුමු මේ හඬ වැඩි කොටස ඇහෙන මට්ටමට අපි ඇජස්ට් කරොත් අර හඬ අඩ කොටස් අරවත් එක යට වෙලා යනවා. එතකොට අපි කරන පර්ෆෝමන්ස් එක හරියට ශ්‍රාවකයාට යන්නේ නැහැ. ඒක ගැටලුවක්. ඉතින් අපි මේ දෙකම එකම ගානට ගෑනලා අර අපි තුමු ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට වඩා ටිකක් උඩින් අපි වෝකල්ස් වල හඬ අපි තිබ්බොත් ඒ මාස්ක් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒකට පාවිච්චි කරන එක්තරා ටෙක්නික්යක් විදිහට අපි මේ කම්ප්‍රෙෂන් කියන එක අඳුර ගන්නවා. දැනට අපි මේ එපිසෝඩ් එකේ භාගයකට මගේ ඇවිල්ලා ඉවරයි. ඊළඟට අපි බලමු සොෆ්ට්වෙයාර් එකට ගිහිල්ලා ඇත්තටම මේ ප්ලග්ඉන් එක ලෝඩ් කරලා මේ සෙටින්ග්ස් කොහොමද පාවිච්චි කරන්නේ අපි ඔඩියෝ කම්ප්‍රෙෂන් වැඩ සඳහා කියලා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, subscribe කරලා ඊළඟ වීඩියෝස් වලට සෙට් වෙන්න. දැන් අපි යන් මේක ඇත්තටම ප්‍රැක්ටිකලි කරලා බලන්න. මම සෙෂන් එකක් ලෝඩ් කරලා තියෙනවා මගේ DAW එකට. මේක අපි ටිකක් ඉස්සෙල්ලා අහලා බලමු මේ ට්‍රැක් එක කොයි වගේ එකක්ද කියලා. जीने की मेरी तू ही वजह है, तू ही मेरा आसरा, जहां से ज्यादा चाहता तुमको, चाहते रहेंगे सारा मिल पाए। හරි, අපි දැන් ට්‍රැක් එක කොයි වගේද කියලා පොඩි අදහසක් තියෙනවා. මේකේ අද අපි අවධානය යොමු කරන්න හදන්නේ මෙන්න මේ ලීඩ් වෝකල් කියලා තියෙන ට්‍රැක් එකට. මේ ලීඩ් වොක්ස් කියලා කියන්නේ මේ වෝකල් ට්‍රැක් එකක් රෙකෝඩ් කරපු එකක්, මේ රෝ රෙකෝඩින් එකක්, ප්‍රොසෙසින් මුකුත් නැතුව. මෙන්න මේකේ මෙන්න මේ සෙක්ෂන් එක තමයි අපි ඇහුවේ, මේ සිලෙක්ට් කරලා තියෙන සෙක්ෂන් එක. අපි මේක සෝලෝ කරලා අහලා බලමු මේ වෝකල් එක විතරක් කොයි වගේ දැහෙන්නේ කියලා. जीने की मेरी तू ही वजह है,
तू ही मेरा आसरा, जहाँ से ज्यादा चाहता तुमको चाहते रहेंगे सारा, मिल पाए। हरी अभी वोकल का टिका क्या हुआ ඒ කහනකට ඔයාලට සමහරලාට තේරෙන්නේ නැති සමහර සෙක්ෂන්ස් සද්ද වැඩි ලවුඩ් වැඩි. එතකොට ඒ සෙක්ෂන් වලින් මම මේ මගේ ඉෆෙක්ට්ස් මේ රිවර්බ් ඉෆෙක්ට්ස් ඩිලේවට රවුට් කරලා තියෙනවා. ඒ රවුට් කරලා තියෙන ඒවා වැඩිපුර එක්සයිට් වෙලා වැඩිපුර ඇහෙන්න ගන්න ගතියක් පෙන්වුම් කරනවා. මොකද මේ ලීඩ් වෝකල් එකකින් ඒ එන සිග්නල් එක සමහර තැන්වලදී ටිකක් වැඩිපුර අර ඉෆෙක්ට්ස් ට්‍රැක් වලට ගිහිල්ලා ඒවා වැඩිපුර එක්සයිට් කරනවා. ඉතින් ඒ නිසා අපිට මේකේ තියෙන සමහර තැන් අඳුර ගන්න පුළුවන් සද්ද වැඩි කියලා. ඊට අමතරව අපිට පාවිච්චි කරන්න පුළුවන් යම්කිසි ලවුඩ්නස් ඇනලයිස් එකකුත් මේ සඳහා. ඇත්තටම මම ඔයාලට මගේ ප්ලගින් චේන් එක පෙන්වන්න. මෙන්න මෙතන මම මේ කම්ප්‍රෙස් එකක් ඇඩ් කරලා තියෙනවා. මේකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ සිග්නල් ලෙවල්ස් කොහොමද වෙනස් වෙන්නේ කියලා. බලමු මෙන්න මේ ස්ක්‍රීන් එකේ අපිට මොනවද දකින්න ලැබෙන්නේ අරක ප්ලේ කරනකොට කියලා. ජීනේ කි මේරී තූ හි වජා හෑ තූ හි මේරා ආසරා, ජහාන් සේ ජ්‍යාදා චාහතා තුම්කෝ චාහතේ රහේගේ සරා, මිල් පාය ජීනේ කි මේරී. අපිට මේක බලා ගන්න පුළුවන් මේ ප්ලගින් එකට එනකොට තියෙන ලෙවල් එකයි ප්ලගින් එකෙන් එළියට යනකොට තියෙන ලෙවල් එකයි මේ ඉන් සහ අවුට් කියන කොටස් දෙකෙන්. ඊට අමතරව මම කලින් ඔයාලත් එක්ක විස්තර කරනකොට කිව්වා වගේ මෙතන තියෙනවා ගේන් රිඩක්ෂන් මීටර් එකක්. ඒක අපිට කිසිම රීඩින් එකක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ ප්ලගින් එක හරහා ගියාට පස්සේ මේකට තාම මුකුත් වෙලා නැහැ. කියන්නේ තාම මුකුත් අපි කම්ප්‍රෙෂන් මේ ඉෆෙක්ට් එක මේකට ඇප්ලයි කරලා නැහැ. එතකොට අපි බලන්න පුළුවන් දෙයක් තමයි මේ ලවුඩ්නස් එක කොහොමද එක එක තැන්වලදී වෙනස් වෙන්නේ කියලා. අපිට පේනවා ලවුඩ්නස් එක මයිනස් 10 dB වගේ ලෙවල් එකට යනවා. සමහරවිට මේ අවසාන සෙක්ෂන් එකේදී වගේ ඊටත් වඩා ටිකක් ඉහළට ගියපු ආකාරයක් අපිට බලා ගන්න පුළුවන් වුණා. මේ වේව් ෆෝම් එකේ උස වැඩි. ඇත්තටම වේව් ෆෝම් එක අපිට ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපේ ලවුඩ්නස් එක ගැන අයිඩියා එකක් ගන්න. නමුත් ඊට වඩා ගොඩක් වැදගත් මේක අපේ කණෙන් අහලා කනට දැනෙන මේ ලවුඩ්නස් වැඩි කොටස් තෝරගන්න එක ඊට වඩා ගොඩක් ඇඟට ගුණයි. මොකද සමහරලාවට අපේ මේ රීඩින් වලදී කියවෙන්නේ නැති මට්ටමේ සමහර තැන් තියෙන පුළුවන් ලවුඩ්නස් වැඩි අඩු වෙන තැන්. ඉතින් ගොඩක්ම හොඳ දෙයක් තමයි අපිට ඇහෙන විදිහට මේක ගැන තීරණයක් ගන්න එක. කොහොම නමුත් අපි මේ ඉලක්කම් වලින් හරියට යන්න ඕන නිසා අපි අපේ රෙෆරන්ස් එක විදිහට අපේ මේ මීටර්ස් දෙක අපි තියාගමු. දැන් අපේ අරමුණ තමයි මේකේ ලවුඩ්නස් වැඩි කොටස් කම්ප්‍රෙස් කරලා අඩු ගානට ගන්න එක. අපි බලමු මේ ලවුඩ්නස් එකට අඩු කොටසක් මේකෙදි ප්ලේ කරලා ඒ හරිද ලවුඩ්නස් එක කීය වගේද කියලා පොඩි අදහසක් අපි ගමු. මෙන්න මේ සෙක්ෂන් එක සාමාන්‍ය තරමක් ලවුඩ්නස් එක බැලන්ස් වෙච්ච සෙක්ෂන් එක. ඒ හරේදී මයිනස් මං හිතන්නේ 15ක් වගේ ඩෙසිබල් ඒ වගේ අගේකට තියෙනවා. අපි මේ මයිනස් 10ට වඩා හෝ මේ 15ට වඩා පණිනේවා 15ට වගේ අපව ගන්න ට්‍රයි එකක් දෙමු මේ කම්ප්‍රෙස් ප්ලගින් එක පාවිච්චි කරලා. මං ආයෙත් මේ ටයිම් සිලෙක්ෂන් එක හදාගන්නම් මට ප්ලේ කරන්න ඕන ටික. ඉතින් දැන් මං අර කලින් කිව්වා වගේ අපිට මේකේ හදාගන්න තියෙන සෙටින්ග්ස් ටික තමයි මේ ත්‍රෙෂෝල්ඩ් එක මේ සිග්නල් ලෙවල් එකට එනකල්. දැන් මේකේ තියෙන මයිනස් 21 අපිට පුළුවන් 0 ඉඳලා මේක පහළට අරන් එනකම් අපිට සද්ද වැඩි කියලා හිතෙන්නේ මයිනස් අපි හිතමුකෝ
මයිනස් 12 කියලා අපිට මේක එන්ටර් කරන්න පුළුවන් මයිනස් 12. එතකොට මයිනස් 12 වලට වඩා වැඩිව තමයි කම්ප්‍රෙස් වෙන්න බලන්නේ. දැන් අපිට මේ 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 graph එක ගැනත් පොඩි අවධානයක් තියාගෙන ඉන්න එක වැදගත්. මේකේ අපිට පේනවා මෙතන x අක්ෂය සහ y අක්ෂය. මේ x axis එකෙන් අපිට පේන්නන්නේ input level එක. يعني input level එක මයිනස් 12 පැන්නොත් තමයි compression එක add වෙන්න ඕන කියලා මෙන්න මේ මෙතන තියෙන මේ threshold mark එකකින් අපිට පෙන්වන්න කරන්නේ. ඒක එහෙම වෙනකොට මේ මේ input values මෙන්න මේ 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 අගයන් වලට එනකොට ඊට අදාළ output values ටික තමයි මෙන්න මේ පැත්තෙන් අපිට පෙන්වන්නේ. එතකොට දැන් මේ මේ graph එකේ තියෙන විදිහට මේ මයිනස් 12 එනවනම් මේ පැත්තෙනුත් මයිනස් 12 කෙලියට යනවා. ඒ කියන්නේ මේකෙන් compression effect එකක් add වෙන්නේ නැහැ. ඒක අපිට මේකනොත් බලා ගන්න පුළුවන් in සහ out කියලා තියෙන. ඒක ඒ දෙකම මේ 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 meters දෙකම එකම level එක යන්නේ. compression එකක් add කරන්න නම් අපි කරන්න ඕනේ මෙන්න මේ වගේ ratio එකක් වැඩි කරන්න. අපි track එකේ loudness level එක මේ plugin එකෙන් track කරනවා. track කළා මෙන්න මේ මේ හදිස්සිය හැරි මේ threshold level එක පැනනොත් එයා compression effect එකක් add කරන්න පටන් ගන්නවා. අපි බලමු compression effect එකක් add වෙනවනම් මේ gain reduction කියන meter එකේ අපිට reading එකක් පෙන්වන්න ඕන. අපිට එහෙම පෙන්වනවාද කියලා බලමු. මෙන්න මෙතන චුට්ටක් පෙන්වන මේ වෙලාවේදී. සමහරවල් ගොඩක් කලකට මෙන්න මේ අවසාන හරිය දහුවේ හැරිටියක් loud වැඩි. ඔව් මෙන්න මෙතනදී අපිට gain reduction එකක් පෙන්වුම් කරා. ඒ කියන්නේ මේ හැරිදී ඇත්තම loudness එක වැඩි කියන එක තමයි ඒකෙන් තීරණය වෙන්නේ. ඉතින් අපිට පුළුවන් ratio එක කැමති ගණක් මෙන්න මේ විදිහට හදාගන්න. දැන් එතකොට අපි දැනගන්න ඕන කොහොමද මේ ratio එක අපි තීරණය කරන්න කියලා. ඒක ගොඩක් කලකට තීරණය කරන්නේ මේක කොච්චරක් කට් වෙන්න ඕනද කොච්චරක් compress වෙන්න ඕනද කියන කාරණේ මත. ඒ සඳහා අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් මේ අවසාන හරියේදී loudness එක කීයට වගේ යනවද කියලා. මේ හරිය විතරක් play කරලා බැලුවොත් ටික -9ට වගේ 9ට වගේ level එකකට එනවා මේ අවස්ථාවේදී. එතකොට මේ අපි දැන් දියල් තියෙන threshold එක ඍණ 12 නිසා ඍණ 12 පැනලා -9ට වගේ එනකොට මේ effect එක add වෙන්න පටන් ගන්නවා. එතකොට අපේ අරමුණ තමයි -9 වගේ තියෙන එක අපි තුන් -12 වලට වගේ බස්ස ගන්න ඕන. නැත්තම් ඊට අතරමැදි වගේකට බස්ස ගන්න -12 වලට බස්ස ගන්න මෙන්න මේ විදිහට වගේ ලොකු ratio එකකට යන්න ඕන. සාමාන්‍ය vocals වලට වගේ aggressive ratio එකක් අපි පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍ය vocals වලට 2 4 6 ඒ වගේ value එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකට 4 වගේ value එකක් දෙමු. අපිට මීට වඩා compression එක මේක add වෙන්න ඕන නම් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ threshold එක ටිකක් අපව අඩු කරලා ගන්න එක. එතකොට වැඩිපුර compress වෙන්න පටන් ගන්නවා. compress eye level එක මේ මේ ratio එක වැඩි නම් ඒකත් අපිට 2 වගේ තියලා අඩු කර ගන්න පුළුවන්. එතකොට දැන් මේකේ මේ මේ graph එක අපි ආපහු බලමු. මේ කියවන්නේ කොහොමද කියලා. දැන් මේ තියෙන්නේ මේ අපේ threshold value එක. ඒක පැනලා මෙතන තියෙන -9 කියන එක -9 කියන signal එකක් input එකට આવොත් ඒකට අදාළ output එක යන්නේ -9 වලට පහළ. -12 dB වලට චුට්ටක් වැඩි. ඒ වෙන්නේ මේ gain reduction එක සිද්ධ වීම සිදුවන නිසා. එතකොට මේ 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 graph එක අපිට කියවලා input gain එකට අදාළ output gain එක මොකද්ද කියලා මොන බලා ගන්න පුළුවන්. මේ 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 graph එක කියව ගන්න දැනගෙන ඉන්න එක එතකොට ගොඩක් වටින දෙයක්. මේකිනුත් අපිට මේ මේ in out දෙක බැලුවට පස්සේ ඒ දෙකත් අපිට වෙනස බලා ගන්න පුළුවන්. input සහ output වෙනස. ඊට අමතරව මෙතන මේ 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 පෙන්නන මේ මේ threshold එක කැපුණට පස්සේ එන reduction එක අර විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි මේක බලමු මේ මේ wave form එකේ වෙනස මොන වගේද කියලා. අපි මේක colors චුට්ටක් වෙනස් කරලා බලමු. මේකේ තියෙනවා input wave form, output wave form කියලා කොටස් දෙකක්. ඒකට අපිට වෙන පාට දෙකක් දෙන්න පුළුවන්. අපි input එකට දෙමු. මේ වගේ color එකක් දෙමු. ඊළඟට output wave form එකට තියෙන color එකම ගැට් ලොකුත් නැහැ වගේ. ඕකේ අපි මේකත් දෙමු. එතකොට අපිට පේනවා සමහර sections වලදී වෙන මේ විදිහට gain එක අඩුවීමක් පෙන්වලා තියෙනවා. ඊට අමතරව අපිට නැවතත් ඒක බලා ගන්න පුළුවන් මේ gain reduction කියලා option එකක් මේකේ දීලා තියෙනවා. ඒ gain එක අඩු වෙන තැන්වලදී තමයි මේ input එකට වඩා output එක අඩු වෙලා කියලා අපිට පෙන්වන්නේ. එතකොට මේ 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 plugin එක අපිට ගොඩක් useful. ඇත්තට මේ මේ plugin එක free option එකක් විදිහට තමයි අපිට හම්බෙන්නේ. මේ Melda Production අයගේ මේ තියෙන compressor plugin නැත්තම් මම අද ඔයාලට මේ පෙන්නන්නේ. මේ මේ plugin එක ගොඩක් ඇත්තටම මේ useful.
විශේෂ මිකෙන ගන්න කෙනකොට මේ සෙටිංස් කොහොමද වැඩ කරන්න කියන එක ගැන හොඳ අවබෝධයක් ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් කතන්දරේ තමයි මේ ඇටැක් සහ රිලීස් කියලා කියන්නේ. එතකොට දැන් මේ ඇටැක් එක මිලිසෙකන්ඩ් 16ක් තියෙනවා. ඒ කියන්නේ මේ ත්‍රෙෂෝල්ඩ් එක පැනලා මිලිසෙකන්ඩ් 16ක් ගියාට පස්සේ තමයි ඉෆෙක්ට් එක ඇඩ් වෙන්න පටන් ගන්න. අපි මේක බිඳුවට අඩු කරොත් මිලිසෙකන්ඩ් 16ක් යන්න කලින් කියන්නේ මේ ත්‍රෙෂෝල්ඩ් එක හම්බුන ගාම්ම මෙයා ගේන් රිඩක්ෂන් එක පටන් ගන්නවා. රිලීස් එක අඩු කරොත් මේ විදිහට නොයිස් එකක් එන්න බලනවා සමහර ලාවට. අපි කියන පම්පින් ඉෆෙක්ට් එකක් කියලා සමහර අය මේක හරියට මැච් කරලා ටෙම්පෝ එකට වගේ මේ ටයිම් එක යම්කිසි ක්‍රියේටිව් ඉෆෙක්ට් එකක් විදිහට පාවිච්චි කරන අවස්ථා තියෙනවා. අපි ටික අහලා බලමු. जीने की मेरी तू ही वजह है, तू ही मेरा आसरा। जहाँ से ज्यादा चाहता तुमको, चाहते रहेंगे सारा, मिल पाए ना। අර ගොඩක් ලවුඩ් සෙක්ෂන් එකේදී ඒ ඩිස්ටෝට් වීමක් සිද්ධ වෙනවා. මොකද ඒක මේ ප්ලගින් එකෙන් ඒ රිලීස් ටයිම් එක අඩු නිසා ඒ ටෙක් ඩිස්ටෝට් වීමක් අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රූල් ඔෆ් තම්බ් එකක්, ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකක් විදිහට අපිට රිලීස් එකක් 100 to 200 වගේ තියාගන්න පුළුවන්. ඊළඟට ඇටැක් ටයිම් එක අපිට අවශ්‍ය විදිහට අපේ ඩයිනමික්ස් දිහා බලලා අපිට තියාගන්න පුළුවන්. ගොඩක් ක්වික් ට්‍රාන්සියන්ස් තියෙනවා නම් අපි මේ ඇටැක් එක ළඟ පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ටිකක් ඈතට පාවිච්චි කරනවා. මේ රිලීස් එක ගොඩක් ඈතට දැම්මොත් මේ කම්ප්‍රෙෂන් ඉෆෙක්ට් එක ගොඩක් කලා ඇඩ් වෙලා තියෙනවා. ජීනේ කී මේරී තූ හී වජා හෑ, තූ හී මේරා ආසරා। ජහාන් සේ ජ්‍යාදා चाहता तुमको, चाहते रहेंगे सारा, मिल पाए ना। जीने की मेरी දැන් අපි මේ ප්ලගින් එක ඇඩ් කරලා මේ කම්ප්‍රෙෂර් පාවිච්චි කරන හැටි ගැන යම්කිසි අවබෝධයක් ලබා ගත්තා. ඊළඟට තියෙන අනිත් ඩිස්කෂන් එකේදී කිව්ව විදිහට මේකට අපි කියන්නේ මේකප් ගේන් කියලා. එතකොට අපි මේ ගේන් එකට මේ රිඩක්ෂන් එකට සාපේක්ෂව අපි මේ අවුට්පුට් එක වැඩි කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට අර ඕවරෝල් ලෙවල් එක අඩුවීමට සාපේක්ෂව පොඩි තල්ලුවක් අපිට ගන්න පුළුවන් මේකේ. ජීනේ කී මේරී තූ හී වජා හෑ, තූ හී මේරා ආසරා। ජහාන් සේ ජ්‍යාදා කරන ප්‍රැක්ටිස් එකක් තමයි සීරියල් කම්ප්‍රෙෂන් කියලා කියන්නේ. කම්ප්‍රෙසර්ස් කීපයක් චේන් එකක් විදිහට පාවිච්චි කරනවා. ලොකු ට්‍රාන්සියන්ට් අල්ලගන්න එක කම්ප්‍රෙස් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ තව කම්ප්‍රෙස් එකක් ඇඩ් කරන්න පුළුවන් මීට පහලින්. කම්ප්‍රෙස් එකක් ඇඩ් කළා මේ පළවෙනි කම්ප්‍රෙස් එකෙන් අපි මේ තියෙන ලොකු ට්‍රාන්සියන්ට්ස් ටික විතරක් අල්ලගමු. මේ තියෙන කම්ප්‍රෙස් එකෙන් මෙන්න මේ ලොකු ට්‍රාන්සියන්ට්ස් විතරක් අල්ලමු. ඊට පස්සේ තියෙන ඒවා අපි තව කම්ප්‍රෙස් එකක් දාලා කම්ප්‍රෙස් කරලා බලමු. මගේ ප්ලගින් චේන් එකට මේ ඇඩ් කියලා ගිහිල්ලා අපි බලමු ප්ලගින් එක ඇඩ් කරන්න. ජීනේ කී මේරී තූ හී වජා හෑ, තූ හී මේරා ආසරා। ජහාන් සේ ජ්‍යාදා चाहता तुमको, चाहते रहेंगे सारा, जीने की मेरी तू ही वजह है, तू ही मेरा आसरा। මන්ද මෙතන ඇඩ් කරා মালටි බෑන්ඩ් කම්ප්‍රෙසර් එකක්. මේකත් කම්ප්‍රෙසර් එකක් තමයි, නමුත් මේකේ ඉෆෙක්ට් එක අපිට ඕන ෆ්‍රීකවෙන්සි බෑන්ඩ්ස් වලට විතරක් අපිට සීමා කරගන්න හැකියාව තියෙනවා. මේ waves C4 মালටි බෑන්ඩ් කම්ප්‍රෙසර් එක තමයි මම මෙතන ඇඩ් කරගෙන තියෙන්නේ. ඒක නම් අපිට මේකේ බෑන්ඩ් හතරක් දීලා තියෙනවා. මේ බෑන්ඩ් හතර වෙන වෙනම අපිට කම්ප්‍රෙස් කරගන්න පුළුවන්. ඒකට මේ බෑන්ඩ් ටික අපිට මේ විදිහට සිලෙක්ට් කරගන්නත් පුළුවන්. එතකොට වෝකල්ස් වලට හරියන්න මේකේ බෑන්ඩ්ස් අපිට තෝරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට මේකේ සමහර විට තියෙන්න පුළුවන් ප්‍රීසෙට්ස්, එමත් වෝකල් ප්‍රීසෙට් එකක් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
जहां से ज्यादा चाहा था तुमको चाहते रहेंगे सारा मिल දැන් අපිට තේරෙන දෙයක් තමයි කලින්ට වඩා අපේ සවුන්ඩ් එක ටිකක් කන්ට්‍රෝල් එකක් පෙන්වන්න කරනවා. දැන් මේ තියෙන කම්ප්‍රෙසර්ස් බයිපාස් කරලා බලමු මොන වගේ වෙනසක්ද අපිට බලා ගන්න පුළුවන් කියලා මුල් තත්ත්වය සහ දැන් අතර. ජීනේ කී මේරි තූ හි වජා හෑ තූ හි මේරා සරා जैसे ज्यादा चाहता तुमको चाहते रहेंगे सारा मिल पाए ना හරි අපි දැන් මේකේ මේ දාලා තියෙන ඉෆෙක්ට්ස් උත් බයිපාස් කරමු. එදකත් මියුට් කරලා අහලා බලමු මේ රෝ වෝකල් ට්‍රැක් එකට විතරක් මොකක්ද වුණ වෙනස්කම කියලා. जीने की मेरी तू ही वजह है तू ही मेरा आसरा जहां से ज्यादा चाहता तुमको चाहते रहेंगे सारा मिल पाए ना जीने की मेरी तू ही वजह है तू ही मेरा आसरा जहां से ज्यादा चाहता तुमको चाहते रहेंगे सारा मिल पाए ना जीने की मेरी तू ही वजह है तू ही मेरा आसरा से ज्यादा चाहता तुमको चाहते रहेंगे सारा मिल पाए ना මේ තියෙන වෝකල් ට්‍රැක් එක වෙනම ට්‍රැක් එකකට රවුට් කරගෙන තියෙනවා. මේකෙන් අපිට බලන්න පුළුවන් රවුට් කරලා තියෙනවා රිවර්බ් එකට ගිහිල්ලා තියෙන එක ඩිලේ එකට ඊට අමතර මෙතන ට්‍රැක් 4 එකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක තමයි ඩෙස්ටිනේෂන් එක. මට පුළුවන් මේක රෙකෝඩ් එනේබල් කරලා රෙකෝඩ් කරන්න බලන්න පුළුවන් මේ වේෆෝම් දෙක කම්පයර් කරලා ඉන්පුට් එකයි අවුට්පුට් එකයි කොයි වගේද කියලා. ඒතර මම මේ වෙලාවේදී මේ ප්ලගින්ස් ඇක්ටිව් කරලා තියෙන්නේ මේ කම්ප්‍රෙසර්ස් වැඩ. ජීනේ කී මේරි තූ හි වජා හෑ තූ හි මේරා සරා ජාසෙ සාදා ජාතා තුම්කො चाहते रहेंगे सारा मिल पाए ना මේක ඉත අපිට පහදිලම් බලා ගන්න පුළුවන් මේ කම්ප්‍රෙස් කරපු ට්‍රැක් එක අරට වඩා ගොඩක් කන්ට්‍රෝල් එකෙන් තියෙනවා. මේ වගේ ගොඩක් ඩයිනමික්ස් ගොඩක් නෑ ඩයිනමික්ස් සෑහන ඒවා කම්ප්‍රෙස් වල අඩු වෙලා තියෙනවා. ඉත මේක තමයි අපි මේ කම්ප්‍රෙෂන් වලදී අතරම අපේක්ෂා කරන්නේ අර ගොඩක් හඬ ඉහළ පහළ යන එක වළක්වලා පොලිෂ් කරලා ගන්න අපේ කරන රෙකෝඩින්ග්ස්. අවසාන වශයෙන් තව එක සෙටින් එකක් බලලා කතාව අපි අද නවත්තන්න තමයි කල්පනාව. මෙතන තියෙනවා නී මොඩ් කියලා එකක්. අපි නී කියන එක ගැන කතා කරා ධනයි සේම නැත්නම් නැමුම කියන එකට. ඒක දැන් තියෙන හાર્ඩ් නී කියන සෙටින් එක. ඊට අමතර අපිට මෙතන ලීනිය සහ සොෆ්ට් කියලා දෙකක් බලා ගන්න පුළුවන්. සමහර කම්ප්‍රෙසර්ස් වල හાર્ඩ් සහ සොෆ්ට් කියන සැක්ස්ම විතරයි බලා ගන්න පුළුවන්. මේ ලීනිය කියන එක නැහැ. නමුත් මේ මෙල්ඩ ප්‍රොඩක්ෂන් එකෙන් අපිට ලීනිය කියන ඔප්ෂන් එක දීලා තියෙනවා. ඊට නී සයිස් එක තෝරගන්න පුළුවන්. එතකොට මේ ත්‍රෙෂෝල්ඩ් එකට ඉහළ සහ පහළ ඒවත් යම්කිසි කම්ප්‍රෙස් වීමකට ලක් වෙනවා. හැබැයි රේෂියෝ එක මේ 3ට 1ට වඩා අඩු රේෂියෝ එකක් තමයි. ඒක ගොඩක් ආසන්න මේ 1ට 1 රේෂියෝ එකට. මේ මේ මැද තියෙන ලයින් එක අංශක 45 ලයින් එක තමයි 1ට 1 කම්ප්‍රෙස් වීම. ඒ කියන්නේ කම්ප්‍රෙෂන් එකක් නැහැ. රේෂියෝ එක 1ට 1යි. මේ 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 වෙලාවේදී මෙන්න මේ 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 රේඛා කොටසේ තියෙන්නේ 3ට 1 අනුපාතය. මෙන්න මේක. මේක ඉතින් ඊට අතරමැද අනුපාතයක 2ට 1 හෝ ඒ වගේ ඊට වඩා අඩු අනුපාතයක්. මේකෙත් අපි ප්ලේ කරලා බලමු. ජීනේ කී මේරි තූ හි වජා හෑ තූ හි මේරා සරා ජාසෙ සාදා. ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් සොෆ්ට් නී කියලා සැකසුම්කොත්. එතකොට අර වගේ හાર્ඩ් එකපාරම කම්ප්‍රෙස් වීම වෙන්නේ නැහැ. ඉන්පුට් ලෙවල් එකට සාපේක්ෂව අනුක්‍රමයෙන් තමයි මේ රේෂියෝ එක වැඩි වෙන්නේ. රේෂියෝ එක 1:1 ඉඳලා රේෂියෝ එක 3:1 දක්වා වැඩි වෙන්නේ.
මෙන්න මේ ක්‍රමාණු කෝල. එතකොට අපිට පුළුවන් මේ සයිස් එක අනුව එන්න ඕන සොෆ්ට්නස් එකවා ඇජස් කරගන්න. එතකොට ගොඩක් කලවට මේ හරියදී ටක් සොෆ්ට් විදියට මේ කම්ප්‍රෙෂන් ඉෆෙක්ට් එක ඇඩ් වෙන්න පටන් ගන්නවා. මේ -12 පනින්නම අවශ්‍ය නැහැ. ඉතින් ඒක සමහරලාට වෝකල්ස් වගේ දේවල් වලට ගැලපෙන්න පුළුවන්. හොඳම දේ තමයි මේක තියෙන මේ ගොඩක් අපිට ප්‍රීසෙට්ස් එහෙම දීලා තියෙනවා. ඒවා අපිට පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඒ වගේ එයාලා පාවිච්චි කරලා සෙටිංග්ස් මොනවද කියලා අනුගමනය කරන්න පුළුවන්. අපි මික්ස් එකක් කරනකොට එක්පෙන්ඩම මේ සෙටිංග්ස් අපිට හදාගන්න. ගොඩක් කලවට අපි වොයිස් වගේ මෙතන තියෙන එකක් සෙට් කරොත් මෙන්න මේ විදිහට පෙන්නනවා. අපිට තියෙන්නේ මේකේ ත්‍රෙෂෝල්ඩ් ලෙවල් එක ඇඩ්ජස්ට් කරගන්න මේට අවශ්‍යතාවය අනුව. එතකොට මෙන්න ත්‍රෙෂෝල්ඩ් එක උඩ තිබ්බට පස්සේ 0 dB තියෙන, කියන්නේ 0 dB සිග්නල් එකක් આવොත් තමයි ඉෆෙක්ට් එක ඇඩ් වෙන්න පටන් ගන්න. අපිට කරන්න තියෙන්නේ ටික ටික ත්‍රෙෂෝල්ඩ් එක අඩු කරලා බලන්න. අපිට ඕන කම්ප්‍රෙෂන් එක වෙනකල්, අපිට ඕන ගේන් රිඩක්ෂන් එක වෙනකල්. ජීනේ කී මේරි තූ හි වජා හෑ තූ හි මේරා සරා තකර අපි නී කියන සෙරින් එක ගැනත් ඉගෙන ගත්තා. ඊට අමතර මෙතන RMS කියලත් ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉන්කමින් සිග්නල් එක අපිට ලවුඩ්නස් එක බලන්න ඕන. එතකොට අපිට තෝරගන්න පුළුවන් එකක් RMS සිග්නල් එක, ඊට අමතර පීක් සිග්නල් එක. පීක් කියන්නේ ඒ තියෙන සාම්පල් වල තියෙන වැලියුස්. ඒ වගේම බලන්න පුළුවන්. ඊට අමතරව RMS කියන්නේ කාලයක් තුල ඇනලයිස් කරලා ගන්න රිසල්ට් එකක්. එතකොට අපිට පුළුවන් මිලිසෙකන් 11ක් වෙනත මිලිසෙකන් දෙකක් ඒ වගේ අවශ්‍ය කාලයක් තෝරලා ඒ කාලය ඇතුලේ මේ ලවුඩ්නස් එක ගණනය කරලා ඒ කාලය ඇතුළත ලවුඩ්නස් එක මේ අපේ ත්‍රෙෂෝල්ඩ් එකට වැඩි නම් විතරක් කම්ප්‍රෙස් වෙන්න දෙන්න. එතකොට මේක බිඳුවටම අඩු කරත් ඒ කියන්නේ පීක්. RMS ලෙවල් එක පාවිච්චි කරනවා ඊට වඩා වැඩි වුණොත් සහ RMS එකට අදාළ ඒ කැල්කියුලේෂන් එකට අදාළ ලෙන්ත් එක මිලිසෙකන්ඩ් වලින් අපිට දෙන්න පුළුවන්. එතකොට ඒ කාල ප්‍රාන්තරය තුළ තියෙන ශබ්ද කොටසක ලවුඩ්නස් එක ගණනය කළා තමයි පාවිච්චි කරන්නේ මේ වැඩේට. ඒකත් ඇත්තරම මේ ගැඹුරෙන් කතා කරන කතන්දරයක්. ඉතින් අපි මේකේ මූලික කොටස් විතරක් කතා කරන නිසා අපි මෙතනින් අද සාකච්ඡාව අපි ඉවර කරමු. අපි බලමු ඊළඟ එපිසෝඩ් වලදී තව මීට වඩා වැඩි දෙයක් කතා කරන්න පුළුවන් නම් කතා කරන්න. ඔයාලට මේකේ මොන හරි නොතේරුණු කොටසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ අපි බලමු මේ තවමුණද අපිට මේක ඉගෙන ගන්න තියෙන කියලා ඔයාලගේ අවශ්‍යතාවය අනුව මම බලනවා ඉස්සරහට තව වීඩියෝස් කීපයක් කරන්න. ඉතින් මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ගොඩක් සුති මගේ වීඩියෝ එක ලයික් එකක් එහෙම දැම්මම සහ මාව සබ්ස්ක්‍රයිබ් කරා නම් ආයිත් ගිහලා එනකම් ආයිබෝවන්. ජීනේ කී මේරි තූ හි වජා හෑ තූ හි මේරා සරා ජා සේ ජාදා ජා තා තුම්කෝ जाते रहेंगे सारा मिल पाए ना जो तू हमें तो मौत ही है मंजूर